අපි ප්‍රශ් ැනතා කරලා තමයි ආයිතාවම මෙතැටඇල්ලයින්න. නෙද. බහවරන පශ්න ගොඩක් කතා කරලා ඉසල පරිච්චේදවලදී පුතේ අ්‍යාසටික කතා කරලා. ඔන්න තැම් මේ බහුවරණ ප්‍රශ්න තව කීපයකට උත්තරලියන්න තමයි පුතාල මේ පරිච්චේදේදී ලෑස්තිවෙන්නේ. හරි එහ අපි බලමුද මේ පරිච්චේදේදී. මොනමද මේ තියන බහවරන ප්‍රශ්න කහොමද අපි උත්තර හොයාගන්න කියලා. ඔන්න තියෙනවා පුතාලට විසි එක්වනි ප්‍රශ්ණය. ගද දෙක යනෙන බඳුනක අඩංගු ජලයේ. උෂ්ණත්වය මැනීමේදී අනුගමනය කළ යුතු පිළිවෙතක් වන්නේ. මන්ද කිව්ව පුතාලට නේ ද බරත් ජලේරත් කරන අවස්ථාවවිදි පොල්තෙල් රත් කරනවස්ථාවවිදිී පුතාට කතා කරා මම එතකොට කිව්වා මේ බඳුනක අඩංගු ජලය ජලේවිතරක් නෙමේ පුතා ඕනෑම ද්‍රවයක. නෙද උෂ්ණත්වය මැනීමේදී. අනුගමනය කළ යුතු පිළිවතක් වන්නේ මොක්ක්ද අනුගමනය කරණ්ඩෝනි පුතේ පළවෙෙනිය එක උෂ්ණත්වමානයි බල්බය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙනසේ තැබීමයි. බලන්න හරිදි කියලිවර වෙලා නේද අව අනුගමනය කළ යුතු පිළිවතක් උෂ්ණතමානයේ බල්බය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙනසේ තැබිවමං කිව්ව එක අනිවාරයෙන් වඩෝනි දෙයක් කියලා. ෂ්ණතමානයේ බල්බය අනිවාරයෙන්ම සම්පූර්ණයෙන්ම ජලයගිරිිලා තියෙන්න්න ඕනේ. දෙවනියකමකක්ද උෂ්ණත්වමානයේ බල්බය බඳුනේ පත්තුලේ ගැටෙන සේ සැකසීමයි. අන්නේක මංකෝ වැරදිැන පතුලේ ගැටන්න හොඳ නෑගෑ වෙන්න හොඳ නෑතකට අපිට නිවැරදි උෂ්ණත්වය මැනගන්න හබ වෙන්නේ නෑනෑදපතේ. තුම්වෙෙනියක උස බඳුනක් භාවිතා කිරීමයි. එහෙම වෙන්න ඔන්නෑ උසබඳුනක් ඕන්න එක කොයාකාරයේ බඳුනක් වුුණත් කමක් නැහැ. වෂ්ණතමානයේ බාල්බය සම්පූර්ණෙන්ම ද්‍රවය තුළ ගිරිලා තියෙනවනං එච්චරයි නෙද. ඉලංට උෂ්ණත්ව මානය බඳුනෙන් ඉවතටගෙන පාටාංක කියවීමයි. නැද උෂ්ණතමානේ බන්ඳුනෙන් ඉවතට ගත්තොත් මකද වෙන්නෙ පුතේ මංකිව්වා ඒක දිගටම උෂ්ණත්වය පහල්ට 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 බහින. දයි දෂ්තමානයේන මේනි මේක සාමාන්‍ය ෘෂ්ණතමානයනේ සාමාන ්‍යෂ්ණතමානයේ මොකද වෙන්නෙ පුතේ අපි එලියට අරගත්තොත් මුෂ්ණත්තුවය පාටාන්කය පහලට බහිනවා. එහෙනං අපි ඒ ද්‍රවය තුළ තිබියදීම ඕෝනේ උෂ්ණතමාන පාටාංකේ කියවන්න. මෙ දෙහින් එතකොට අපිට නිවැරදි පිළිතුර වෙන්නේ මොකක්ද පලවෙනි එකනෑ දමකක්ද පලවිනිුත්තරේ උෂ්ණත්තමානයේ බල්බය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලෙන සේ තැබීමයි එක තමයි. නිවැරදි පිළිතුර මේ ඔ කොම පිළිතුරු වැරදී. නද. හරි අපි බලමු දැන් අංක විසි දෙක ප්‍රශ්නාංක විසි දෙක මකක් දහන්නේ. පහත දැක්වෙන ස්ථානවල උෂ්ණත්ව මානයක් මගින් උෂ්ණත්වය මනින ලදී. වැඩිම අගයක් දක්නට ලැබෙන්නේ කොහෙද කියලා අහනෝ. දැන් පුතාලට මං කිව්වන පාඩමට එන්න කොටම පිවිසෙන කොටම. පටන්ගන්න කොටම මං පුතාලට කිව්වා. එක්කම අආවස්ථාවක යම්කිසි ප්‍රදේශයක විවිධස්ථානවල උෂ්ණත්වය මනින්න කියලා. සාමාන ෂ්ණත්මාය කරගෙන ගිහිල, ඒ තැන්වල ති ෘෂ්ණත්වයන් මනින්න කිව. මීතියේනඒව ගේ ස්ථාන කපයක් ඇතුකල පුතාලට මතකයිනද දැන් වැඩිමූෂණත්වයක් ලැබුණ කොතරද කියලා. අපිවලු මතියන තැන් අනුව වැඩි මූෂණත්වයෙන් ඕනෙ කොතරදි කියල බාන් කුතේ විශාල ගසක්කට. ගක්කට වන්න බෑනේ ධාවනෑන අපිට මොදයකට හේතුව. ගසක්යට සෙවන ලැබෙනවනේනේ ද සූරිතාපය එතෙන්දී මවාවෙලා නතියන අවරනණ වෙලානෙහිද එතන එතරන් ලොකෝෂණත්වයක් එන්න බෑකැන අපි වුනත්පුතේ අවේවේ ගොඩා කමමාරුවෙන් ඉන්නකොට සිලසක් ලබාගන්න ගහක් යටටෙන යන්නේ නේ තේෙන එතන විශා ලෝෂ්ණත්වයක් එන්න බෑම්තන හන්නේ අපින් පහතදයක් වෙන ස්ථානවල උෂ්ණත්වමානයක් මගින්. ෂ්නත්ව මන් නොත් ැඩිමාගේයක් දක්නට ලැබෙන්නේෙ කොහහිදකි කියලටම පහන්නේ නද. තර බෙනනයක් තුළය බෙනයක් ඇතුළට කියමත්පුතේ ලොකෝෂණත්වයක් ලැබෙන්න්නේෑමක දෙතන සූර්්‍යතාපර සූරයා ලෝකයාාවරණය වෙලා තියෙන්නේ නද අනික එතනාර බෙනයක් කියල කිවම ලීවලින් අින් එක ගොඩක් කර ඇතුළ සිසිලසක් දැනෙනවා. එතකොට ඉනිසාර ඒකෙත් ඒතරන් ලොකෝ ුණුසුමක් දැන්නන්නේ නෑ. හිරුවවෙලිය හොඳින් ලැබෙන තැනක ය හිරුවවෙලිය හොඳවට ලැබෙන තැනකන අපිටත් තින්න මාරුයින. ද උුණුසුම ොඩක් වැඩි මංහිතතා ඒකතමයි උත්තර වෙන්න අපිබලම හතරවෙනක කසල ගොඩක් තුළය කසල ගොඩක් ඇතුළෙත් උණුසුම තියනවාපුතේ කසල ගොඩක් ඇතුළට අපිනිකා හරි අතදාළ බැලූතිම උුසුමක් තියෙනවායි ඇතුලෙ අැන ජීවින්ගේ යම් කිසි ක්‍රියාවන් සිද්ධ වෙන කොට. ද පරිවිෘත්තිය ක්‍රියාව සිද්ධ වනකොටක් ුද ජීගේ යිලඟට සමහර පනෝ වගේ නේදම ඉහද පනුවන් වගේ අයගේ ඒ ක්‍රියාවන් නිසා ෘෂ්ණත්වයක් තියවා නමුත් හිරුවලිය හොඳින් ලැබෙන තැන කෘෂ්ණත්වයේ තරම් ලොකෝෂ්ණත්වයක් එතන නෑ එනංකදපුතේ වැඩිමාගේ කෘෂ්ණත්වය දකින ලැබන්නේ හිරුවලිය හොඳින් ලැබෙන තැනකය හැදිලිද පුතාලට හරි. අපි බලමු ඊළග ප්‍රශ්ණය ප්‍රශ්න අංක විසිතුන. දෙ කියන්නේ. පරිසරයේ උෂ්ණත්වය වැඩි වූ විට තම සිරුරේ උෂිණත්වය වැඩිකර ගන්නා සත්වයකි පරිසරය ෂ්ණත්වය වැඩි වෙනකොට තමන්ගේ ශරීර උෂ්ණත්ව ඇත් වැඩිකර ගන්න සත්ව ෙන්න්න නෙද එද ඒග්ලන්ට අපි කියන කවරු කියලකුති චලතාපීන් කියනවා. චලතාපීන්. අචලතාපීන්ගේ වෙනස් වෙන්න. හරිම නියතාගයක් තියෙන්නේ වැරිසර ෂ්ත්වය වැඩ පරිසේ උෂණත්වය අඩුනත් ශරීර ෂණත්වය වෙනස්වෙන්නේ නෑ. නමුත් චලතාපීන්ගේ උෂ්ණත්වය වෙනස්වෙන. පරිසර ෘෂ්ණත්වය අඩුවෙනකොට අඩුවෙනවා වැඩිවෙනකොට වැඩිවෙනවා ද. එන ඇකොට ගොලො දන්න අචලතාපී සතුන් ඉන්න කවදක් ීරපායේ සතුන් ඉන්නවා කිව්වා පච්ී ඉන්නව කිවවාන දේ දෙගොල්ලොම අචලතාපින්. අනිත් අය චලතාපී දැන් අප අහන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩිවූ විට තම සිරුරේ උෂ්ණත්වය වැඩිකර ගන්නා සත්වයකි කෞදපුතේ වැඩිකරගන්නේ එ මිනිසාවෙන්න බැමිනිසා අචලතාපීනේ කුරුල්ලා වෙන්නත් බෑ ඇයි කුරුල්ල අචලතාපීන අපිකන පක්්ෂීන් නේද සර්පයා සර්පයාගයන්න වෙනස් වෙන නද ෘෂ්නත්වය වෙනස්ව හෙන සතර ෂනතය වැඩිරගන්න පුලුවන් පරිසර ෘෂනත්වය වැඩි උුණාම සර්පයාට බල්ලා කිව්වාම බල්ලත් ක්ෂිරපායි සතකෙන යාග තියෙන අචලතාපයකයා නේද. නත කොට නිවැදි පිළිතුරවෙන්නේෙ ම ක්දපුුතේ සර්පය පැහැදිලීනේද හරි. අප බලමු ඊළඟට ප්‍රශ්න අංක විසි හතර ගදයකෙන් කියන්න බලන් ජලයහා පොල්තෙල් සමාන ප්‍රමාණවලින් බීකර දෙකකට දමා රත්කල විට ඉක්මනින් උෂ්ණත්වය ඉහල නගින්නේ. අපි රත්කල්ල බැලුව සමාන බීකර දෙකක් ගත්තා නෙද සමානදාහකයක් ගත්තා සමානකාලයක් රත්කරා. ල දැක්කා උෂ්ණත්වේ වැඩියවුණේ කොයි කෙද පුතේ පොල් තෙල්වල මේද ජලයයේ ෂ්ණත්වයට වඩා පුතාට මතකයි ෆොල් තෙල්ල ෂ්ණත්ව වැඩිුුණා නේද එකමවා එකම විනාඩියක කාලයක් අපපිරාත් කරේ ට මතකයි පුතාලට මකැඇති මේ ජලය ෂ්නත්ව සෙල්සිියය සංශක හතලිහක් වෙනකොට පොල් තෙල්ල ෂ්නත්ව සල්සිියය ංශක හතලි ස් පහක් වුණා එකම එකම කාලපකවානුවක් එකම සමාන බීකර දෙකක් එකම සමානද්‍රව පරිමාවක් එකම සමාන දාහක්කයකින් අපි රත් කළේ. නේද එනම් පුතාලට මෙතනින් අපෙන් අහන්නේ ඉක්මනින් නෂ්ණත්වේ ඉහළ නගින්නේ ජලේනෙමි ජලේහා පොල්තෙල්ක දෙකේ එක වගේ උෂ්නතය වෙනස් වෙන්න නෑ. පොල්තෙල්වල හෝ ජලයේ කියන්න බෑ අපිට එම් පොල්තෙල්වලය නද පොල්තෙල්වල තමායිත කොට උෂ්ණත්ව ඉක්මින්ම වැඩිවෙන්නේ. පැහදිලී නේද පුතාලට අපි බලමු පුතා ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංක විසි පහ. න දෙමකද ාලන ප්‍රශ්යංක විසි පහය කියන්නේ. අයිස් රත්කිරීම ජලය රත්කිරීම ජලවාශ්ප, මෙම විපර්යාසය හැඳින්විය හැක්කේ. අයිස් රත්කරහම ජලය. ජලය රත්කරහම ජලවාශ්ප එකටකම අපට කියන්නේ දයිස්රත්කිීම ජ රත්කිරීම ජලවාශ්ප වෙලා තියෙන්නේ නද මෙන්න මේ මෙම විපර්යාසය හැඳින්විය හැක්කේ. ක මොකක් කියලද කියන්න පුළුවන්පදේ. තාප විපර්යාසයක්ලු. යිස් රත් කරහම ජලේබවට පත්වෙන වාල ද දැන් මෙතන තියෙන මීතිනෙන අයිස්. නද රත් කරහම ජලය වෙනවලු ජලයාපහුරත් කරහම ජලවාශ්ප වෙනවලු. නෙදතර මේ අවස්ථාටික ඇතිවෙන්නේ තාප විපර්යාසයක් විදිරල්ලු මේක අපිට අදකින්න පුළුවන්. තාපය ලබල දුන්නම තමයි මේක වෙන්නේ නෙද. ො එතන තාප විපර්්‍යයාසයක් නෙමේ පපුතෙමේති ගනාාවස්ථාවෙන්. ද්‍රවාවස්ථාවට ද්‍රවාවස්ථාවෙන්වායු අවස්ථාවට. නේද එහෙනම් එතකොට මෙතන අපිට ගන්න පුළුවන් මොකද පුතේ ගන ද්‍රවවායු කියෙන අවස්ථා තුනට තමයි යන්න එනන්නේ එතකොට මේක අපිට කියන්න පුළුවන් අවස්ථා විපර්යාසයක් කියලා. එනම්ක තාප විපර්යාසයක් නෙමෙයි මොකක්ද අවස්ථා විපර්යාසයක් ලෙසය. අයිස් ප්‍රසාරණය වීමක් නෙමේ යතන වෙන්නේ ගණ ප්‍රසාරණය වීමකුත් නෙමෙයි එතන වෙන්නේ. පැහැදිලි නේද පුතාලට ප්‍රශ්නංක විසිහායපුතේ අපි බලමු තාපය ලබාදීම නිසා සිදුවන බලපෑමක් නොවන්නේ මොකදධානෝ. තාපය ලබල දුන්නම සිදුවෙන් ඇත්තෙ මොකදකල. අපභි කතාකරා තාපය ලබල දුන්නම සිදුවෙන දේවල් ගැන. නෙද වර්ණ විපර්යාස සිදුවෙනවා ඉළඟට තාපවිපර්යාස සිදුවෙනවා. ඒද යිළඟට අවස්ථාව පර්යාස සිදුවෙනවා අපි කතාකරානෙ ද එහම විිපර්යාසයක් නොවන්නේ මොකක්ද කියරමකක්ද. තාපය ලබාදීම නිසා උෂ්ණත්වය අඩුවීමක් වෙනදපුති නෑ නේ තාපේ ලබලද දෙන්න ලබලදන්න උෂ්නත්වේ වැඩි වෙනවා පුතාල්ට මතක න චලේ ෂ්ණත්වේ වැඩි වෙන්න වැඩිවෙන්න පටන්ගත්ත තාපේ බල දෙදනකොට. එඒන එකක වැරදිී. නම් බලපෑමක් නොවන්නේ උෂ්ණත්වය අඩුවීම කියන අපි බලමු විතුරෘත්තරටිත්පුදේ. ලබල දෙන කොට ප්‍රසාරණයක් සිද්ධ වෙනවද. ඔවු නේද ගන ප්‍රසාරණය වෙනවා දෙවල් ප්‍රසාරණය වෙනවා වාය ප්‍රසාරණය වන ප්‍රසාරණයක් වෙනවා. එන එක හරි. අවස්ථාවිපාර්යාස වෙනෝද? ඕ අයිස් රත්කරනොට, තාපේ ලබල ද ජලේ බවට පත් වනා ද ජ රත්කරනකොට ජලවාශ්ප බවට පත් වනා එකත් හරි. වර්ණය අඩුුවීම හරි නේද තාපය ලබල දෙන කොට, ිපරයාන්සත් සිදුවෙනවා දැන් අපි වරහොඳ ඇඳුමක් වගේ තියනකොට මේ දහොඳ ඇඳමක් වගේ තියනට ඒහොඳ ඇඳුමකට තාපේ ලැබෙනකොට පුතියාර වර්ණය ටිකක් කර මේ අව පැහැවෙනවා. අඩ වෙලා යනවානේ ද කාලයක් අපි අවගට මේ පිච්චනකට පිච්චනකට පිචනකොට ඇඳුමක බරණය ටිකක් අඩුවෙලා යනවනේ දෙතිෙද වගේ තාපය ලබාදීම නිසා වර්ණය අඩුවීම සිදුවෙනවා. ද ඇඳමක්ක ත රක් නෙ සමහර වෙලාවට පිහ ොඳදට අව්වල ලැබෙන ැක නීලයක් වගේ තියනව වන ඒක පොිෂ් වගේ හරි තීන්ත වගේ ඇතින අරවරන්නේ අඩුවේගෙන ඩුවේගෙන නවා ටික්ක පිච්චනකොට. තෙරනද පුතාලට එෙන එතකට බලපෑමත් නොවන්නේ මොකක්ද උෂ්ණත්වය අඩුවීම පැහැදිලී නේද පුතාලට හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක විසි හත ප්‍රශ්න අංක විසි හත, සාගර ජලයේ උෂ්ණත්ව වෙනස්වීම් හේතුවෙන්. සාගර ජලයේ ෂ්ණත්ව වෙනස්වීම් වෙනකොට දැපිකි වන සමකයාසන්න ප්‍රදේශයේ සාගර ජලය උෂ්ණත්වය ගොඩක් වැඩි ද්‍රවාසන්න ප්‍රදේශවල සාගර ජලයේ උෂ්ණත්වය ගොඩක් අඩුයි නෙද. ඒ ැන තාපය ලැබෙනක් ආකාරය අනුව. එතුකොටමදවැනි පුතේ උෂ්ණත්වය වැඩි තැන ඉදං ජලය ගලාගෙන යන උෂ්නත්ව අඩු තැනට ෂ්ණත්ව අඩුතැන ඉදන් ජලය ගලාගෙන යනවා. ්නත්ව වැඩිතඇන්නක් එකකුම කොද වෙන්නේ ඇ මේ එකන සාගරයක් ඇතුළ මේ වගේ දිය පහරවල් යනවනේ ද හැම තිස්සේම සංමේ දිය පහරවල් ගමන් කරනවා. තර නිරන්තරේ ඒක දකින්න ලැබෙන මේ උෂණත්ව වෙනස් වීම් නිසා න එක අප අහනි සාගර ජලයේ උෂ්ණත්ව වෙනස්වම් හේතුවෙන් සුනාමියයක් ඇතිවෙන්න ඒ හේතුවෙන් එද සුනාම ඇති වෙන්න විධ හේතුන්තියෙන උදම්රල ඇතිවීමටත් ඒක බලපාන්නනෑ නද උදම්රල ඇතිවෙන්නේ චන්ද්‍රයාගේ බලපෑම නිසා ඇතිවන වෙනත් තත්ත්වයන් නිසා. වඩදිය බාධිය ඇතිවීමටත් ඒක බලපාන්නේි නෑ වඩදිය බාධිය ඇතිවෙන්නේ තේ අර චන්ද්‍රයාගේ ඇතිවන ඒ බලපෑම නිසා ඇතිව වන උදම්රල හේතුවෙන් නද එයන් දියවැල් ඇතිවීමක් තමයි වෙන්නේ එහෙට මෙහෙට ගමන් කරනවා පුතේ දියවැල් නෙද උෂ්නත්වය වැඩි තැනඉදං අඩු තැනටයි අඩු තැන ඉදං වැඩිතැනටයි නිවැදි පිළිතුරවෙන්නෙමොකක්ද දියවැල් ඇතිවේ පැහැදිලි නේද පුතාලට ඉළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක විසි අට ල් පාරක රේල් පීලි දෙකක් අතර ඉඩ තබා ඇත්තේ මේකදැන් අපි කතා කල්ල තියන්නේ. රේල් පාරක රේල් පීරිි දෙකක් අතර මෙන්න මේ වගේ ඉඩ තියල තියෙන. යිඩ කිය තියෙන් පුතේ ප්‍රේල් පිලි හදල තියෙන්න්නේ යකඩවලින් ගනද්‍රව්‍යක දවල් කාලේ සූරිතාපේ ලැබෙන කොට ගන්න ද්‍රවේ ප්‍රසාරණය වෙනවා. එතකොට මොකද වෙන්න මෙහෙම ඔයිටික ලං වෙන. දැන් අපේහම ඉඩ තියන්න ඇතු නිකම්ම තිබල මොකද වෙන්නේ. මේකේ සරතාපේ ලැබෙන කොට මේ ප්‍රසාරණය වෙනට මේකම මෙහෙම ඇද වෙන. ත ඇද වෙන. එතකොට මොකද වෙන්න පුතේ. අ රේල්පිල එතකට චොච්ි පෙරලන්න පුළන් ඇදව වෙන කොට නේද. ේ නිසා තමයි අර ප්‍රසාරණයට ඉඩතියන්න තමයි. කියල තියන්නේ එ අප හනි රේල් පාරක රේල් පීලි දෙකක් අතර ඉඩ තබා ඇත්ති ප්‍රසාරණය වැලක්වීමටය ප්‍රසාරණය වලක්වන්න නෙමයිනේ දෙමකක්ද ප්‍රසාරණය වෙන්න තමයි ඒ ඉඩ තියල තියන්නේ. අවස්ථාාව විපර්යාසය වැලැක්වීමට එතන අවස්ථා විපර්යාසයක් වෙන්න තැන වෙන්නේ ප්‍රසාරණය ඇදවීම වැලැක්වීමටේ අන්න හරි නේද මේක ප්‍රසාරණය වෙලා ඇද වන එක වලක්වන්න තමයි විදිහයට තියලතියෙන් කැඩියයාම වැලැක්වීමට ය කැඩෙනවටම නෙමේ යතන මෙද ඇදවීම වැලැක්වීමට තමයි තියල තියන්නේ හරි එනම් ඇදවීම වැලැක්වීමට හරි නේදපුතාලා ඊළඟට ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නංක විසි නමය කම්බිය ක්‍රත් කල විට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ වැඩවෙනවානේ ද පිවර කම්බි මුදුවරත් කරනකොට නෙදයකඩ බෝලය තුළින් යන්න පුළුවන්කිවේ දිග වැඩි වෙනහින්ද. අයිෆල් කුළන මම්පුතාලට කියරදීලා තියෙන දවල්කාලයේදී ඒක දිග සෙන්ටිමීටර් ගනක් ඩි වෙනවා කියලා මොකද ඒක අර සූර්තාපය නිසා රත්වෙන කොට නදකැන යම්කිසි දිගෙහි වෙනස්වීමක් දකින්න ලැබෙනනේ දෙෙනම් කම්බිය කරත් කල විට සාමාන්‍යයෙන් එහි දිග වැඩිවේ කියෙක තමයි නිවැරදි පිළිතුරනට අපි බලමු අනි තුත්තරත්පු කද එහි මහත වැඩිවී දිග වැඩිවේහෙමවෙන්නේ නෑ මහතේ ලොකු එහෙම අපිට දකින වෙනසක් නෑනේ දැදිග වැඩිවේ. එහි මහත අඩුවී පරිමාව අඩුවේ කොහෙත්ම වෙන්න නෑ තර අප ඩේ යුත්තර තයින් කරන්න පුළුවන්. දිගෙහි කිසිම වෙනසක් සිදු නොවේ කියනක කියන්නත් බෑ. ඒක වෙන්නෙත් නෑනේද දරි අන් නිවැරදි පිළිතුර වෙන්නේ එහි දිග වැඩිවේ. පැහැදිලි නේද පුතාලට ඉළඟට ප්‍රශ්න අංකතිහ. රත්කිරීමේදී සිදුවන අවස්ථාාවපර්යාසයකට උදාහරණයක් නොවන්නේ දැ මෙතන අහන්නපපුතේ අවස්ථාාවි පර්යාසය. ගැන ගන්න ද්‍රවවායු කියන අවස්ථාවලට වෙනස්වීම දැම් මේකේ රත්කන්න කොට ජලය වාශප බවට පත්වෙන මද ඕහ තකොට ද්‍රව ඉඳං වායු බවට පත්වෙනන ද්‍ර අවස්ථාවෙන් වායු අවස්ථාවට යන්නේ එකට එෙන එක හරි ගන්න ඉටි ද්‍රව බවට පත්වීම එක හරින්නේ ගන ඉටි ද්‍රෝවෙනෝ රත් කරන්නකොට ත ගන අවස්ථාවෙන් ද්‍රවාවස්ථාවට යනවා ඒක හරේ මෙතන තෙත්ත මැටි වියලි මටි බවට පත්වනෙතකොට පුතඒ එකක තෙත්ත මැටි කියල කියන්නේ ගනවස්ථාව මට තියනෙද වියලි මැටි කියලා කියන්නේෙ ඒක ජලයවත් වුණනට ඒේතියෙන්නේෙත් ගන අවස්ථාවේ මයිනේ දෙතකොට හෙන ඒක අවස්ථාව පර්යාසයක් දකින්න ලැබෙන්නේ නෑනේ දෙැමෙන මුත් රත්කරන්න කොට තෙත ැටි වියලි මැි බවට පත්වෙනවා. වුණට තන අවස්ථාව පර්යාසයක් නෑ එහෙනක් උදාහරණයක් නොවන්නේ තෙත මැටිවියලි මැටි බවට පත්වීමය මේක අයිස් ජලය බවට පත්වීමය එක හරි රත්කන්නකොට ගන අවස්ථාවේ පවතින අයිස් ද්‍රවාවස්ථාවේ පවතින ජලය බවට පත්වෙනවා. පැහැදිලි නේද පුතාලට හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංකතිස් එක බන්නමකද තියෙන කියලා වායුවා ක්‍රත් කල විට සාමාන්‍යයෙන් එහි. මොකද වෙනි පුතේ වායුවා ක්‍රත් කරහම සාමාන්‍යයේ මොකද වෙන්නේ. පරිමාවාඩුවෙනවද නෑ! පරිමාවඩුවෙන නෑ. පරිමාව වැඩිවෙනවද. ඕ! පරිමාව වැඩි වෙන පුතාල දන්නවා. අපිරීක් වායු ප්‍රසාරණය ගැන පරීක්ෂණ කීපයක් කල්ල පෙන්නවා පුතාලට. නේද පුතාල දන් වහෙනම් පරිමාව වැඩිවෙනවක් කියලෙෙනම්. වායුවා ක්‍රත් කල විට සාමාන්‍යයෙන් එහි. පරිමාව වැඩිවේ. ද වෙන්න පුතේහරිමාව වැඩිවේ. පරිමාවේ වෙනසක් සිදු නොවේ වෙනසක් වෙනෝ. බර වැඩිවේ නෑ හෙම එකක් වෙන්නේ නෑ වෙන්න පරිමාව වැඩිවෙන එක විතරයි. පැදිලිනේද ඔන්න ඉළඟ ප්‍රශ්නය ප්‍රශ්ංක තිස් දෙක. එක වාතයට තාපය ලැබුණු විට වාතයේ ඉඩ ප්‍රමාණය වැඩිවීම හඳුන් වන්නේ. වාතය තියෙනවා වාතේයට ඔන්න තාපේ ලැබෙනවා ලැබෙන කොට මේක ලොකු පරිමාවක්ෙනවානේ දෙයිඩ ප්‍රමාණය වැඩි වෙනවා මේ හඳුවනේ මොක්කිරද පුතේ ප්‍රසාරණය කියලා. මොකක් කියලද හඳුන්වන්නේ ප්‍රසාරණයනේ දෙන විපර්යාස කරනෙමෙයි ප්‍රසාරණය නමිනි සංකෝෂණයනෙමි සංකෝච්ෂණ කෙන අඩුවෙනවා කියන එක. විස්ථාරණය නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රසාරණය පැහැදිලීනේද පුතාලට අපි බලමු හිෙනම් ඊළඟ ප්‍රශ්ණය හරිපුතාල දැම්බල්ෙන ප්‍රශ්න අංක තිස්තුන මොකක් ප්‍රසාරණය හා සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලහන එද ප්‍රසාරණයක් එ වෙඩාත්ම නිවැරදි ප්‍රකාශය හරික තමයි අපෙන් හන්නේ. බල මොකක්ද හරි එක කියලා ප්‍රසාරණය වන්නේ වායුව පමණය වායු විතරද පුතේ ප්‍රසාරණය වෙන්නේ පරක්ෂණ කල පුතාලට පෙන්නුවා පුතලිගෙන ගත්තා ගණත් ප්‍රසාරණය වෙනවා ද්‍රවත් ප්‍රසාරණය වෙනවා වායුත් ප්‍රසාරණය වෙනවා. එන වායු පමණය කියනක හරිද නෑවැරදිනේ ද වායුව පමණය කියනක වැරදී. දෙවනිට කියනවා. ප්‍රසාරණය වන්නේ ජලය පමණය ජලය කියමි ඕනෑ මද්‍රවයක් ප්‍රසාරණය වෙනවා. ජයේවි තරක්න න ද අපි බැලුවේ ජලය තමයි ප්‍රසාරණය ව ම ඕන ද්‍රවයක්. රත් කරන්න කොට ප්‍රසාරණය වෙනවනේද. ඉළඟට. ප්‍රසාරණය වන්නේ ද්‍රව පමණය. නෑ අපි යෝදන් ජලය විතරක්නෙ මේ ද්‍රව ඔක්කොම ප්‍රසාරණය වෙන කියලා. ද්‍රව විතරක්නෙම මේ ප්‍රසාරණය වෙන්නේ. වායුත් ප්‍රසාරණය වෙනවා ගනත් ප්‍රසාරය ව ඒකත් වැරදිීනයද බපුතේ එ මෙතන තියන මේ උත්තර තුළම වැරදිීමට මොනාද කියන්නේ. හතරවෙනි උත්තරෙන් අපටි කියනවා. ගන ද්‍රවවායු යන. සියල්ලම ප්‍රසාරණය වේ. අන්නේඒ එක තමයි නිවැරදි පිළිතුර වෙන්න න දපුතේමකක්ද. ගණ ද්‍රවවායු යන සියල්ලම ප්‍රසාරණය වේ. පධාර්ථේතියෙන අවස්ථා තුනක් තමයි ගන අවස්ථ ද්‍රව අවස්ථාවහා වායු අවස්ථාව කියල කියන්නේ මේ අවස්ථා තුනම රත් කරනකොට මොකද වෙන්නේ පුතේ ප්‍රසාරණය වෙන වෙලා පරිමාව වැඩි වෙන. එන නිවැරදි ප්‍රසාරණය හා සම්බන්ධයෙන්. වඩාත් නිවැර දි ප්‍රකාශයේ වන්නේ ගන ද්‍රවවායු යන සියල්ලම ප්‍රසාරණය වයි කියර එක පැහැදි වී නද පුතාලට හරි දැන් අපි බලුම් ප්‍රශ්න අංකතිස් හතර වන්න පුතාලට දීල තියෙනවා මෙතන භාජන තුනක් සමාන ද එතකොට එකකට දාලා තියෙනවා උනුජලය අනිතිට දාලා තියෙනවා අයිස් සහිත ජලය අනිතිකට සාමාන්‍ය ඇල් ජලය දාලා තියෙනවා මේ තුනටම ෂණත්වමාන දාලා තියනවා සමාන බඳුන්තුනක් සමාන තමයි මේ ද්‍රව ප්‍රමාණ දාලා තියෙන්නේ. මේක උුණු ජලය මේක හොඳට අයිස්සා හිතවසි සිල්කරපු ජලය අයිස්වලින් සි සිල්වේච ජලය එන ති ශීත කරණයකෙන් අරගත්තු ජලය තියෙන්නක මෙගතියනි සාමාන්‍ය ඇල් ජලය. ද්‍රෘෂ්ණත්තමාන තුනක් මේ විදියට දාලතින සමා හැම එකක්ම සමානයි බඳුන්තුන සමානයි ද්‍රව ප්‍රමාණටික සමානයි ට මේ උෂ්ණත්ව මාන තුළම සමානයි. තෙන්රනද පුතාලට ඇතිබරක තියෙන උනු ලය මේක තියෙනවා සිසිල් ජිකැ චීත කළ ජලය මේක තියෙනවා ඇල් ජලය තෙරනද පුතේ අයිස් වෙච්ච ජලතම මේක තියනෙ හරි. දැන් එතකොට අපෙන් අහන ප්‍රශ්නය මොකද කියල බලන් මොකක් දහන්නේ. රූපයේ දැක්වෙන සෙල්සිියස් උෂ්ණත්ව මානවල අඩුම උෂ්ණත්වයක් දක්වන්නේ මොකේද කියලා අහන. දැම් පුතයේ. උු ලය කියලා කියන තාපය ලබල දීලනේ ඒ ජලයට සාමාන්‍ය ජලයට තාපය ලබල දුන්නම තමයි ජලය රත්තු වෙන්නේ. එදටෙනම් උනු ජලය කියන තාපය ලබලදීපු ජලයයට. ජලයට තාපය ලබල දුන්න මුෂ්ණත්තමාන පාටාන්කේ ගොඩාක් වැඩි වෙනවා. බි මේක තමයි වැඩි මමුෂණත්තුමාන පාටාන්ක ඇතියෙන්න්නේ එතකොට ෙනම් ඒ වෙන්න බෑනේද ඒවල වෙන්න බෑ අප අහන්න සෙල්සිය සුෂ්ණත්තුමානවල ුම ෂණත්වයක් තියෙන්නේ ොකේද කියලතමයි අප පෙන් හන්නේ. ඊලාගක බලන්න බීවල මොකද වෙන්නේ කියලා අයිස් ජලය තියන්නේ චීතකරනයෙන් අරගත්තු චීතකරපු ජලය තමයි මේක තියෙන්නේ මේ ශීතකරපු ජලය කියලා කියන්නේපුතිේ සාමාන්‍යය ජලයේ තියන උෂ්ණත්වයට වඩා අඩෂ්ණත්තුවයක් එතන තියන්නේෙ ඇයි තාපය ඉවත් කරලායිතනින් තියන්නේ මෙයාට තාපේ ලබලදුන්නට මෙයාට මෙයාගිතාපේ ඉවත් කරලා තියන්නේ පය ඉවත් කරන්න ඉවත් කරන්න මොකද වෙන්න පුති ඉවත් කරන්න ඉවත් කරන්නේ ඒකේ උෂ්ණත්වය අඩුවෙනවා. ෘෂ්ණත්වය අඩුවෙන නං එෙනම් මේ ැන සාමාන්‍ය ජලයටත් වඩා අඩු උෂ්ණත්වයක් තියෙන්න්නේ එනම් එතකොට සෙල්සිය සුෂ්ණතමානවල අඩ්ඩුම උෂ්ණත්වයක් මේක තියෙන පුළුවන්. ඇයි හේතුව මේ අ ජලය සිසිල් කල්ලා තියෙන නිසා නද ජලයේ සිසිල් කල්ලා තියෙන නිසා මෙයාගේ අඩුම උෂ්ණත්වයක් තියෙන්න්න පුළුවන් පැහදි ලිඳපුතාලට මේ තින සාමාන්‍ය ඇල් ජලය සාමාන්‍ය කාමරෝෂ්ණත්වේ තියෙන ජලය. එත ඒකෙ තුෂ්ණත්ව අඩුයි නමුත් මේ වගේ තාපේ ඉවත් කල නැද මේ තාපේ ඉවත් කල්ල න තියෙන්නේ මේක තාපේ ඉවත් කල නතිද මේක කාමර ෂණත්වේම තියන පුතේ සාමාන්‍ය ක්ෂ්ණත්වේ තියෙන. ත රයාගේ ෘෂ්ණත්වය මයාගේ ෘෂ්ණත්වයට වඩා වැඩි තයෙනද පුට මයාගේ ෂණත්වයට වඩ වැඩ ඇගේ ෂණත්වය තාපේ ඉවත් කල නැ හිද උෂ සාමාන කාරෝෂණත්වේ. මෙයාගේ තමයි එතකොට ්ණත්වය අඩුම වෙන්නේ මොක දෙයාගේ අ කාමරෝෂ්ණත්වේ තියෙන ජලයටත් වඩා උෂ්ණත්වය අඩුයි ඇයි තාපය ඉවත් කරපු නිසා. අයිස් ජලය තියන්නේ.නද අයිස් ජලය කැනෙ සිල් කරපු ජලය. එතකොට මොකද වෙන්නන්නේ පුතේ යාගේ උෂ්ණත්වේ ගොඩා ඩුවන. එ අප අහන ප්‍රශ්ණය රූපයේ දැක්වෙන සෙල්සිියස් උෂ්ණත්වමානවල, අඩුම උෂ්ණත්වයක් දක්වන්නේ මොකේද කියලතමයි අපගහන්නේ. ඒවල ඇති උෂ්ණත්වමානයෙහි නෙමෙයි එක වැරදිී බීවල ඇති උෂ්ණත්වමානයෙහි හරි නද බීවල තියෙන උෂ්ණත්වමානය තමයි අඩුම උෂ්ණත්වයක් දක්වන්නේ හැදලි නද පුතාලට සීවල ඇති උෂ්ණත්වමානයත් නෙමයි නද මොකද දෙඒක සාමානය කාමර උෂ්ණත්වය තියෙන්නේ ABCAB. C උෂ්ණත්වමානවල පාටාංක සමානයිලු ෑ කොහෙත්ම සමාන වෙන්නෑ මෙයාගේ ගොඩාක් වැඩී මෙයාගේ ගොඩාකඩුයි මෙයාාතියෙන්නේෙක් කාමර උෂ්ණත්වේ එර නිවැරදි පිළිතුර වෙන්නේ Bවල ඇති උෂ්ණත්වමානයේය. හරිදි පුතාලා පැහැදිලී නේද. හරි අපිවලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංක තිස්පහ. මොකක් ද අපං හනි ප්‍රශ්න අංක තිස් පහා. කටලඟට ජලය පිරවූ බෝතලයක් රත්කළ ජලභාජනයක් තුළ තැබූ විට බෝතලයේ ජලය උතුරාගියය අන බලන්නක පුතාලමොකද වෙලා තියෙන කිය කට ළංගටම ජලය පුරව තින උට්ටම පුරෝල තියෙන. බෝතලයක් ගැනහිලා තිබ්බල උු ජලභාජනයක. උන්ු ජල බාජනයක තිබම් මොකද වෙන්න කියන්න මට නේද දැම්මොකද වෙන්න කියන්න. කටළඟට ජය පුරෝ තිය ිි. වගේ බෝතලයක් හරි මේක දැන් කටළඟවටම ජලය පුරෝල තියනම කඇතුලි ඔක්්නම ජලය තියන්නේ ඉට පසමකද කරන්න මේක ගෙනහින් තියෙනවා අපි උන්නු ජල බඳුනක තියෙන ඔන්නොේ වගේ උන්නු ජල බඳුනක තියනම මේ වගේ මේක තියෙන මොනාද පුතේ උන්නු ජලයයට නැ උුණු ජලය තිබම දැම් ොකද වෙන්න කියනීමට මොකද වෙන්නේ. මේ උනුජලය මේක තිබ්බම ඒ ජලයේ තියන තාපය ලැබෙනවා මේ බෝතලේට බෝතලය රත්වෙන බෝතල රත්වනකට මේ බෝතලේ තියන තාපේ ටික ලැබෙනවා මේක ඇතුළ තියෙන ජලයටට එතුොර ඇතුළ තියෙන ජලේ ටිකත් රත්වෙන එකොට මොකද වෙන්නේ ඇතුළ තියෙන ජලේටික රත් වෙලා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙන කොට මොකද වෙන්නේ මේ බෝතලයෙන් ජලය එලියට එනවා. තිරනද මොකද වෙන්න කලපුතේ බෝතලයෙන් ජලය එලියට එවා. තිෙර අ දෙතකොට හිෙනං මොකදවෙන්න මේ ප්‍රසාරණය වීම නිසා තමයි ජලය එලියට එන්නේ. පැහැදිලී නෙද පුතාලට අප අ ඉස්සල මේ විදිහටම කරාමයකට ඇබයක් ගහලා අර මේ පෑම් බටකට අප මේට පැෑම්බටයක් සවිකල තිබේ පෑම් බටේ සවි කල්ල ඇබේ ගල තිබම දැන් එලියට යන්න බෑනේ නිසා ජල එලියට යන්න ඇතිවෙනකට පෑම් බටේ දිගේ උඩට ගිහිල්ල ජලේරයට කියන්නේ මෙතන කරල තින පෑම් ටරතු කටලඟටම ජලේටික පුරවල ති නෙතකට අයි බටයක් දිගේ හලට යන්න දෙයන්න. මේකේ කටෙන් කෙලින්ම ජලේටික එලියට වෑස්සෙන එක තමයි වෙන්නේ. පැහැදිලිද පුතාලට. හරි. දැන් අපෙන් අහන්න මොකක් ද. ළඟට ජලය පිරවූ බෝතලයක් රත් කළ ජලභාජනයක් තුළ තැබූ විට බෝතලයේ ජලය උතුරාගියය බෝතලයේ ජලේටික උතුරල ගිය මෙයින් පෙන්නුම් කරන්නේ මොකදද කියලාහන්නේේ බෝතලය රත්වූ විට පරිමාව අඩු වූ බවයි බෝතලයේ රත්වෙනකොට පරිමාාව වඩ වෙන අද නෑනේද පුදේ බෝතලයේ රත්වනෙනකට පරිමාව වැඩිවෙන නද බෝතල ත්වනකට පරිමාව වැඩ වෙන ජලය රත්වූ විට පරිමාව වැඩි වන බවයි. ජලය රත්වෙන කොට පරිමාව වැඩි වෙන. හරි හරින ද ජලටික රත්වෙනවා පරිමාව වැඩ වෙන. වැඩිව වෙන පරිමමාාවට ඉන්න තැනක්නෑයා බෝත ඉ ලිය යන න එක තමයිනි වැදදි පිළිතුර ඔවලම් තුවෙනි උත්තරම කද කියලා. ජලය රත්වූ විට පරිමාව අඩුවන බවයි. ජලය රත්වෙන කොට පරිමාව අඩුවෙනවලු. හරිදි පුතාල? ත්වනකොටරිමමාාවඩ වෙන්නන්නේ වැඩිවෙනන්දර එකක් වැරදි. ජලේරත්වූ විට බර වැඩිවන බවයි ජලේරත් කලා කියලා බරය වෙනසක් වෙන්න ස්කන්දේ බරය වෙනසක් වෙන්නෑ නද ජලේරත්වන විට පරිමාව වැඩි වන බවයි කියනෙ එක තමයිනි වැරදි පිළිතුරවෙන්නේ. පරිමාව වැඩිවෙන කොටයි ජලට යන්න තැනක් නැතිවෙන කොට එයා මොකද කරන්නේ කටෙන් උතුරලා යනවනේ ද කටෙන් උතුරලා යනවා බලාගන්න පුළුවන්. පැහැදිලී නේද පුතාලට එළඟට ප්‍රශ්න අංකතිස්හය ප්‍රශ්ංක තිස්සායි යහන අගුලන්ගෙන් රත්කිරී මේදී වඩාත් ප්‍රසාරණය වන්නේ මොකක්දන ගුඩා ප්‍රසාරණය වෙන්නේ මොකක් ද කියලහන රත් කරන්නකොට වඩාත්‍රසාරණය වෙන්නේ මොකක්ද කියලාහනේ මොකක්ද වායුවකි ද්‍රවයකි ගණයකි වායු ද්‍රව ගන සියලුම දේවල ප්‍රසාරණ සමානය ක එකම විදිරධ පුතේ සමම ප්‍රසාරණය වෙන්නේ පුතාල දකිින් නැති නේද රත්කරන කොට ගනද්‍රවේටිකක් අපි වෙලා රත්කර ටිකක් වෙලා රත්ක නොර්තම යා ප්‍රසාරණය වනේ නද ද්‍රවයක් අපි ටිකක් වෙලා රත් කරනකට තමයි එයා දිගේ උඩට ගමන් කරේ නමුත් වායුවක් පුතාල දැක්ක උන්ජලභාජනයක තිබාම ඉතාම වේග නර්වායුපු ගල හෙට යනම් තාලනනි රීක්ෂණය කළා නදන් තුන්නම ප්‍රසාරණය වෙනවා ගන ද්‍රව වායුකෙන අවස්ථා තුළම ප්‍රසාරණය වෙනවා. ඒ වනාාට වඩාත්ම ඉක්මනින් නෙද වඩාත්ම ප්‍රසාරණය වෙන්න වැඩියෙන්ම ඉක්මනින් ප්‍රසාරණය වඩ මොකදපුතේ වායුුවක්. තෙර අදපුතාලට න දෙහෙනං මොකක්ද වායුවකි ද්‍රවයත්නෙමේ ගණයත්නෙමයි භායුද්‍රව ගණ සියලුමදේ වල ප්‍රසාරණ සමානය කියන උත්තරෙත් නෙමයි වායුුවකි කියන එක තමයි වඩාත්ම නිවැරදි පිළිතුරවෙන්න. පැහැදිලිඳිපුතාලට හරි. ි බලමු දැන් ඒනං ඊ ළඟට ප්‍රශ්න අංකතිස් හත ප්‍රශ්න අංක තිස් හත වඋන පුතාලග හනවා උෂ්ණත්ව මානයක් තුළ යොදා ගන්නා ද්‍රවවියකි උෂ්ණත්ව මානය ඇතුලේ තියවා ද්‍රව්්‍ය මංපුතාලට පෙන්ව උෂණත මාන පෙන්ඩනකොට රිදීපාට ද්‍රවයක් තියෙනෝම් කදමී රිදීපාටට බල්බය තුළ තියෙනවා එතුො රිදීපාට ද්‍රවය අපි කේරෝම් මොකිල දරස්සදිය කියලා ලදන්න ෂ්ණතමානයක් යම් කිසි තැනකාපී ෂ්ණතේ බලාගන්න යම්කිසි ද්‍රවයක් තුළ තිබ්බම මේ ද්‍රවය මොකද වෙන්නිපුතේ ප්‍රසාරණය වෙනවා ප්‍රසාරණය වෙලා අර කේෂික නලේදිගේ ඉහෙලට ගමන් කරනවා කේෂික නලේ දිගේ හෙලට ගමන් කරන්නවා කපුතාල දක්නන රසදිය භාවිතා කරන ෘෂ්ණතමාන ද්‍රවයක් විදිහට ඒවගේ අප රතු පාට ද්‍රවයක් දැක්ක ෘෂ්ණාතමානේ වල්බේ රතු පාටින් තියෙන ති මුණද ඒතින්නේ මධ්‍යසාර ේෙදර මධ්‍යසාර ෂ්තමානයක උනා ත්‍රරත්වන කොට ොකද වෙන්නේ ද්‍රවය ප්‍රසාරණය වෙනවා. අර කේෂික නලේ දිගේ හෙළට එකොට ප්‍රසාරණය වෙන ද්‍රවේටික ගමන් කරනවා. තෙන් නොද පුතාලට එ උෂ්නතමානයක් තුළ යොදාගන්නා ද්‍රවවියකි ජලය ජලය යොදාගන්නිනෑ අපි මුහුදු ජලය මුහදු ජල යොදාගන්නෙත්නෑ අපි ෂ්නතමානයක් තුළට ොල් ෙල් යොදදාගල් එක්කොම ද්‍රවතම්මයි ප්‍රසාරණය වෙනමත්තමයි. මේ අපි යොදාගන්නේ නෑැපු දෙෙ බද අපිට ඕන පරාසය තුළ සිදුවෙන ප්‍රසාරණය අපිට හරිර ගණය කරන්න බැරි හින්දා. දය ඒව ප්‍රසාරණය වනාට හැම එකම පාවිච්චි කරන්නේ නෑනේ දෙරන් ජලයත් නෙමෙයි මුහුද ජලයත් නෙමේ පොල් තෙලුත් නෙමෙයි ්‍රසදී අපි යොදාගන්නවා උෂ්නත්වමානයක් තුළ උෂ්නත්වමාන ද්‍රවයක් විදිහට ප්‍රසාරණය වීම සඳහා තෙල්නද පුදාලට හරි. ප්‍රශ්න අංකතිස් අට. මොකදදහන තිස් අඩවෙනි ප්‍රශ්නය සැරසිලි සඳහා එල්වා ඇති හුලං පිරවූ බැලුන් දහවල් වන විට පුපුරායන්නේ මංමික කිව්වකීපවාරයක් පුතාලට ප්‍රශ්නවලදිී මතක්කරා පාඩමකරද්දිි මතක්කරානේ ද ඇයි පුරල යනම කියල කිවපුදේ බැලුණ එල්ල තතිරවාාපිකකිවවා ගුලන්ගේ ක්‍රීඩව් වගේ අවස්ථාවලද. තු එල්ල තිබ්බම, හළම්පිරූ බැලුන් දහවල් වනවිට මිතින් දහවල් කියර කියලා තියෙනවනි නැත්තන් අපි රදං හවසට එල්ල තිබ කියලා රාත්‍රී දියකපුරලයන් න්නේනෑ දවල් කාලේ වෙනකට තමයි මේක පුරන්නේ ඇයි දවල් කාලීයට පුරලයන්නේ දවල්කාරයට සූර්්‍යතාපය ලැබෙනවා සූර්්‍යතාපය ලැබෙනකොට බැලුණේ පටලය මකද වෙන්නේ රත්වෙනවා රත්වෙලා ප්‍රසාරණය වෙනවා නද එකොට මොකද වෙන්නේ පපුතේ ඇතුළ තියෙනවා තේටිකත් රත්වෙනවා ආතේටිකත් ප්‍රසාරණය වෙනවා එතකොටමොකද වෙන්නේ පරිමාාව වැඩි වෙනවා වැඩි වෙනකොට මේ පටලය ඇදෙනවා ඔයි විදි තවතව තව තව ප්‍රසාරණය වෙනකොට පරිමාවා වැඩි වෙනකොට පටලේ ඇදන කොටර ගොඩක් පුම්බල තිබුණ බැලුන මොකද වෙන්නේෙ පුතේ පුරල යනවා පංකිවර සාමාන්‍යෙන් අඩුවෙන් තුම්ඹබල තිබ බැලුුණ පුරල යන්න ඇව ඒයමකද වෙන්නන්නේ ඒ ප්‍රමාණයේ විශාල වෙනවා. ේ ඒ ප්‍රමාණයේ විශාල වෙනවා ගොඩක් පුම්බල තිබනේවා පුරල යන. සැරසිලි සඳහා එල්වා ඇති හුලං පිරවූ බැලුන් දහවල් වන විට පුපුරායන්නේ ඇයි ආලෝකය නිසානෙ මේ ආලෝකයට පුරල යන්නේ නෑ. ඇතුළත වාතය වැඩසාද වාතය වැඩිහින්දනම මේ පුරල යන්නේ වාතය තියනොගාන්ට අපි මේ දාලතියෙන්නේ. වාතය ප්‍රසාරණය වන නිසාය. නෙද වාතය ප්‍රසාරණය වෙනහින්ද තමයි. පරිමාව වැඩි වෙනවා වාතය වැඩිගෙන පරිමාාව වැඩි වෙන ඇතකොට. එ වාතය ප්‍රසාරණය වෙන නිසා තමයි මේ පුපුරලා යන්නකොට හුලං පිරවූ බැලුන් වැඩිවේලාවක් නොපවතින නිසාය ඒහම කක් නෑපුතේ උළම් පිරවූ ැලුණනයක් හොඳට ගැට ගහල තිබ බනන්කට බැලුටික විදිරම ති නොමුගුත් වෙන්නේ නෑ නේද. එතකොට හිරම් ඒ එක වෙන්නත් නෑහ නිවැදි පිළිතුර න්නම ක්ද වාතය ප්‍රසාරණය වන නිසාය. නදපු වාතයේ ප්‍රසාරණය වෙන නිසා තමයි දහවල් වන විට පුපුරල යන්නේ. ප්‍රසාරණය වෙන හින්ද තමයි වාතේ පරිමාව වැඩිවෙන්නේ. මේ උත්තරය අපිට ගන්න බෑ. නද ඇතුළත වාතයේ වැඩි නිසාය කියලගන්න බෑ වාතය ප්‍රසාරණය වෙන හින්ද තමයි පරිමාව වැඩි වෙලා පුරලයි යන්න කියනක තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළවා. හරි අපි බලම ඊළඟ ප්‍රශ්නය ඔන්නොගලන්න තියෙනවා? ප්‍රශ්නංක තිස් නමය බහුවන ප්‍රශ්න යැන් ගොඩක් අපි කතා කරන්නේ ද පදේ ඔන්න ඔගලට දීලතියෙන තිස් නමවෙෙන ප්‍රශ්ණය භූමිතෙල් දහනයේදී පිටවනදේ පහත දක්වා ඇතඔන්න භූමිතෙල් දහනේද පිට වෙනවලු මෙන්න මේ ද්‍රාවයම අද දැලි පිට වෙනවලු හරි භූමිතෙල් ලිපක මුණව හරි දෙයක් උයනවනංකතේ ඒ උයන භාජනය කළු පාට වෙන ඇයි දැලි පිටවෙන නිසා දැලි ගෑවෙන ආලෝකයේ පිට වෙනවලු හරිනේ ද අපි දකිනවා ආලෝකයේ පිට වෙන නෙද කළුුව වෙලාක බූම තෙල්ි පදල්ල බතුන්ට ේත ලාාගන්න පුලුව. දුම් පිටවෙනවලු හරි දුමත් පිට වෙනවාතනේ නෙද කළු පාටට දුම පිට වෙනවා කතාල දකිනවා. තාපය පිට වෙනවලු හරි එ පිට වෙන තාපයෙන් තමයි පතේ අපි ඒ අර උයාගන්නේ බඳුන රත් කරලා ඒ අම්කිසි ද්‍රබ්්‍යයක් නෙද ආහාර පිසීම ඒ වගේ දේවල් කරගන්නේ මේ ලැබෙන තාපය නිසා. අප අහන්නේ මේවායින් ශක්තිවර්ග ලෙස හඳුන්වන්නේ මොනවද කියලා මෙන්න මේවැයින් භූිතල් දහනය වෙනකොට දහන දහනය වෙද්දි මේ දේවල් පිට වෙනවා මේවැයි ශක්ති මොනවද කියලතමයි අප අහනේ දැලි කියන කාබන් දැලි කියන කාන් කාබන් කැන ශක්තියක්ද නෑන පුේ දැලි කියන්නේ ශක්තියක්න න එක අපට ශක්තියක් දිරගන්න බෑ දැලිටිකක්විම් අපිට මේ දැලිවට අතිය කැන මේ ැික හර රගත් ොත්ම මේ යම් කිසි ස්කන්දයක් තියන ො ක ස්කන්දයක් නො ය කිසිස්කන්දයක් තියනවා ශක්තියක් කියලා කියනන්නේ මමුකදපති ශක්තියක් කියල කියැන යට ස්කන්දයකුත් නෑ මේවාතේ ඉඩක් ගන්නෙත් නෑ යා ඉඩක්ගන්නත් නෑ එයට ස්කන්ධයකුත් නෑ තුළේ ඉඩක් නොගන්නා නදවාතේ ඉඩක් නොගන්නා ස්කන්දයක් නැති ද්‍රව්‍ය අපි හදුන්න නොව ශක්ති කියලා නද එතකට පධාර්ථ කියලා කියන්නේ වාාතයේ ඉඩකුත් ගන්නවා ස්කන්දයකුත් තියෙනවා. දො දැලි කියලා කියන්නේ පුතාල මේටික හුරල ගත්තොත් මේ යම් කිසි ස්කන්දයක් තර ඉතාම අඩුස්කන්දයක් තමයි නමුත් තියෙනව ස්කන්දය නේදස්කන්දයක් තියෙනවා එතකොට ඒ විදිහටම මේ එකන වාතයේ ඉඩක් ගන්නවායි දැලික අප ඉඩ යම් කිසි ඉඩක් ඕනේ කරගන්න මහා ඉඩක්නෙමේ නමුත් ඉඩක් ඕන ආලෝකයේ කියලා කිව්වම් පපු ආලෝකය කිව්වම ආලෝකයේ කියලා කියන්නේ අලෝකයට ඉඩක් ඕනි වෙන්න. දැම් හිම ආලෝකය මේ යිගල හරහහිනකිලෙේ ඩක් ෝන අපට ඒ හරහා යන්න පුළුව. මෙ දැ ආලෝකයේ ඕන තරන්තියන අපේ හරහා ගමන් කරන ඉඩක් ඕෝනි වෙන්නේ නෑ නේද එතකුට ඒට ස්කන්දයකුත් නෑ ලෝකයට ස්කන්දයකුත් එයා ශක්තියක් නේද දෙහෙනම් ආලෝකයේ කියන්නේ ශක්තියක්කතේ. නද එතකොටගැනයාට ඉඩකුත් අවශ්‍ය වෙන්නේ නෑ යට ස්කන්දයකුත් නෑ. දුම කියලා කියන්නේ දුම. දුමක් කියලා කියන්නේ පුතේ දුම ැන වායු අවස්ථාව දුම් කියල කැන වායු අවස්ථාව. වායු එතකොට මොකද වෙන්න වායුුවලට ස්කන්දයක් තියෙනවා. වායුවලට ස්කන්දයක් තියන පුතාල ගෙන ගෙන තිෙන නද වායුුවලට ස්කන්දයක් තියෙන. වාර්තයට ඉඩක් ඕනේ නද වාතය යම්කිසි ඉඩක් ගන්න දුමට ඉඩක් ඕනිි පුතේ. තෙරු අ දෙතකොට හිෙනම් ඒක ශක්තිවර්ගයක් වෙන්නේ නෑ තාපයගත්තම තාපේ කියැනෙ රස්නේ ්‍රස්නයට එතකොට ඉඩක් ඕනෙද නෑ ද්‍රස්නය තිය තැන අපිට ඉන්න පුළුවන් ඕන ද්‍රව්‍යයක් කියලා තියන්න පුළුවන් යට ඉඩක් ඕනේ වෙන්නේ නෑ නෙද එතකට ඉඩක් ඕනෙ වෙන්න තාපය අපිට පුුවන්ද ස්කන්දේමනන්න. බෑනේද පුතේ ස්කන්දේ මනින්න දෙෙන එයට ඉඩකුත් ඕනෙ වෙන්න ඇත්තං ඒයට ස්කන්දයකුත් නැත්තන් හිෙනම් එඒත් එහෙනං ශක්තියක් විදිට අපිට හඳුන්වන්න පුළුවන්. එ අපඟහන්නේ මේවායින් ශක්ති වර්ග ලෙස හඳුන්වන්නේ මොනමද කියලා. නදදේ මේවැයින් ශක්ති වර්ග ලෙස හඳන්න්නේ නොවා දන BHD කියන එක නෙ දෙෙනම් AB නෙමයි උත්තරය වෙන්නේ BHD කියන උත්තරේ. Cත් නෙමෙයි Aත් නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්න B හරි නේදපුතාලගේ මංහිතරව උත්තරේ හරි ඇති කියෙලා හැමෝගෙම නෙද හරි හොදවට කල්පනා කල වුවනම් පුතාල ඉස්සලේ පාඩාන් වලත්තේවත්තක සබඳධ කරගෙන. රස්සට මේකි උත්තටි ගලපගන්න පුළුවන් ඇද. අපි බලමහිෙනං ඔන්න අන්තිම ප්‍රශ්නය පුතාලගේ. බහුවරණ ප්‍රශ්නවල තියන අවසාන ප්‍රශ්නය අපි කතා කරන්න. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය අපි මේක කතාකල්ල තියනවා. පාඩමේදි කතාරා පීනේ ද ප්‍රශ්නවලදිත් කතාකරා. කියද මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වයපුත සෙල්සිය සංචක තිස් පහයිලු, සෙල්සිිය සංශක තිස් හතයිලු, සෙල්සිය සංචක තිස් හතරයිලු, සෙල්ිය සංශකතිස් අටයිලු. කිය දෙෙන්න ප මිනිස් සිරුරේ සාමාන්‍ය ක්ෂ්ණත්වය සෙල්සිියස් අංශකතිස් හතයි.මක වෙනස් වෙන මද වෙනස්වෙන්නේ නෑම සිරුවේ ෂණත්වය ඇයි. අපි අ්චලතාපී නිසා. අචලතාපීන්ගේ ශරීර ෘෂ්ණත්වය පරිසරය උෂණත්වයත් එකක වෙනස්වෙන්නේ නෑ ඒකනනි මංකිවපුතාල ක්්බේමි නියත ෘෂ්ණත්වය සෙල්සිිය සංචක තිස් හතක තියෙන නිසා තමයි. අධික ලෙස රශ්නය තියන වෙලාවට දහඩිය පිට කරන්නේ. දාඩිය පිට කරන කකොට මොකද කරන්නේෙකුේ තාපේ පිට වෙන. රස්න පිට වෙනවා ශරරේ තියෙන. ර ඇතුළි අර හරියට තිස්සතේ තියාගෙනඉවා. අපි දාඩිය වෙලාවට ඔය අධදිිගෑන්දුුම් ඒගේවාද ඉන්නෙත් නෑ ඇයි ඇතුළට අපිට ඉන්න බේතු රස්නය වැඩි නේ දෙෙකො අපි මොකද වෙන්නේ අර ඇතුළ තර නියතවෂ්ණත්වේ පවත්ව ගන්න ැරිවෙරනිසා අපබි ෆෑණෙකක් ඇඩට යනවා. අපි ඊට පසේ වායු සමීකරණයක් අසලට යනවා අපි නත්තම්ෆෑන් කරනවා අරගෙනවා කරිකොලයක් කරගෙන. එමොකදේ අර නියත උෂ්ණත්වේ අපිේ ශරීරයේ තියාගන්න ඕනිි නිසා. අපි දැක් නුවරලී වගේ ප්‍රේශකට ගියොත් එෙ එකො සීතරටකට ගියොත්තහෙම නිද අපි කකුලට මේ ස්ධනවා අතට මේ ස්ධනවා කකුලට සපත්තු දානවා නද ජර්සිය එකක් අන්දිනවා තොප්පියක්දාගන්නවා මොකදේ. අර ශරීරයේ උෂ්ණත්වේ නියතව පවත්ව ගන්න. අපිතකොට සිල්බව අපේ ශරයට ලැබනි නැතිවෙන අපි ශරය උුසුම් කරගන්නවා නැද පු ශරී උුම් කරස භාවිකත්මකද වෙන පත ව්ලනවා වෙව්ලන කොටම ද න පේශි එකටක් වදදින හම ගුල න්වරමහිීම ඇතිල්ල කොට කදවෙන්නේ තාපේනි පද වෙනනක් කියල පුතාල දන්නවා නෙද දොර පේශි එකකටක් වදිිනකොට මේ වෙව්ලන කොට මකද වෙන තා පාේනිිෂ පානය කවා. මේ රෝම කෙලින් වෙන පුතේ. දොරමකද වෙන්නේ මෙතන රෝම අසලදයෙන. මේ වායු තට්ටුවක් තළේ වායු තට්ටුව හර හාර සීතල යන්නේ අඩුවේ. නතති ඔන්නඔො වගේ ස්වභාවිකවයි අපි විසින් කෘතිීමවයි දෙවිදිටමමි අපේ ශරීරෘෂ්ණත්වේ නියතව පවත්වගන්න ශීත අවස්ථාවදි වගේම උණුසුම් අවස්ථවිදිත් ක්‍රියා කර නොම්ග ද අපි අච්චලතාපීන් නිසා උෂත වෙනස්වෙන්නේ නෑතකොට. හරිපුතාල දැන් පැහැදිලී නේදහෙෙනම් පුතාලට ඇලක් ෑන ම තනවා පුතාාලගේ උත්තර ඔක්කොම හරි ඇති කියලා. බහවරන ප්‍රශ්න ඔක්ොම මනං හිතන්නන්නේ පුතාලගගේ ඔක්කොම හරි ොකද අපි කියල දීපු විශෂය කරුණුම තමයි තියෙන්නේ උගලන් හොඳට කල්පනා කල බල්ල තමයි උත්තරලියන්න තියෙන්නේ. එනම් පපුතිේ අපිදැම් බහවරන ප්‍රශ්න ගොඩක් සාකච්චා කර නෙද පුතාාලග දැනු ගොඩක් වැඩිදියවුණු කරගත්තා. පුතාලට එතකොට බහවරන ප්‍රශ්නආ විවාාහ ප්‍රශ්නයකද ලියන්න හරිමබල ේසීමක ගොඩක් බහවර ප්‍රශ්න කල්ල තියනකොට පුතාල දැගේ හරුවතියෙන දරනම් පලවෙනි ප්‍රශ්නපත්‍රයතකොට සාර්ථක තලට කරන්න පුළුවවා. හැබැයි ඕෝගොල්ලම තනියෙන් කරොත් විතරයි මේක සාර්ථක වෙන පුදේ පුතාලාල තනයෙන් මේකට උත්තර ලියවත් විතරයි පුතාලදන්නේ මේක විෂය කරුණ පුතාලට අවබෝධඋනාාද නැද්ද කියලා. ෙම ප්‍ර් ටි කරන කොට හුවන්න පශ්ටික පුතාලගේ උත්තරයක් වැරදදුනා කියලද ගට ගලමකද කරන්නේ මගේ හරි උත්තර බලාගෙනකට ඉරගහනක නෙමෙයි කරන්න ඕනේ. උගල බලාන පොත්තනද මේ පාඩමේ මට තේරුනේ නැති තැන. එද ඒක තේරුුණේ නැතිනිසා තමයි මට මේ උත්තරේ වැරදුනේ. දරමකද කරන්න ඕගොලු නැවත පාඩම බලන්න ඕනේ. බල හරියටේ විශ්ය කරුන්ටික ඔලුවට අප පහු ගන්න පුතේ. අරගෙන ඕගොල් තන හිෙල උත්තරේදා. කට තමයි ගොල සාර්ථක ව න්න ගොල ලට එතකොට තමයි හරියට දේවල් අවබෝධ කරගන්න පුළුවන්. ොයි වෙලාලවකවත් මංකරන දේ බලලා මගේ උත්තරේ බලලා උත්තර දාන්න එපා ත යිස්ස ඔගුල තනියෙන් ගන්න ඉට පස්ස ගුල රිදානවා වැරදින ගොල ආයේ ශය කරටි පාඩ ෙන් බල්ල තමයි ියෙන් උත්තර ලියන්. ඉති දන වැඩිරගන්න පුළුව මංහිතනවා හවරන ප්‍රශ්න ලට දැන් ට සාර්ථක පි ි තුර න්න ුවන් වේ කියලා. අපි හෙනම්පපුතේ ඊළංඟ පරිච්ചේදේදේදී හමුුවමු රච්චනා ආශ්විත ප්‍රශ්නවලට උත්තරලියල අපේ දැනුම වැඩිදියුණු කරගන්න.